අයිබෝවන් සුබ උදෑසනක්. සැමට කලින් සත්‍ය හරිටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මල් අදත් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. දේපල බද්ද ඇත්තටම බලපාන්නේ කාටද? අපේ රටේ ඉතාම ධනවත් පිරිස කියලා ගත්තොත් සාමාන්‍යයෙන් මුළු සමාජයෙන් 10%ක් විතරයි. සංවර්ධන ඉලක්ක ඉටු කරගන්න ඉන්දියාව එක්ක හවුල් වෙන්න හදන ජනපති. මෙරට දරිද්‍රතාවය පිළිබඳ 2019න් පසු කිසිදු සමීක්ෂණයක් සිදු කර නැතැයි මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා. රජයේ විවිධ ආධාර ලබාදීම සඳහා භාවිත කරන්නේ 2019 සමීක්ෂණ වාර්තා බවයි මහාචාර්යවරයා සියතට ප්‍රකාශ කළේ. ලංකාවේ දරිද්‍රතාවය පිළිබඳ මෑත කාලයේ විධිමත් අධ්‍යයනයක් සිදු කරනු ලබන්නේ 2019. එය ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. 2019න් පසුව ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නැවතත් එම අධ්‍යයනය සිදු කරන්නට තිබ්බේ 2022 වර්ෂය තුළ. නමුත් 2022 වර්ෂය තුළ එවැනි අධ්‍යයනයක් සිදු කරන්නේ නැහැ. 2023 වර්ෂය තුළ ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ලංකාවේ කුටුම්බයන්ගේ ආදායම් හා වියදමට ආර්ථික අර්බුදය කොහොමද බලපෑවේ කියන කාරණේ යම් ආකාරයකට විශ්ලේෂණය කරනවා. නමුත් එමගින් ලංකාවේ දරිද්‍රතාවයෙන් මිනුම් කිරීමක් දක්නට ලැබෙන්නේ. දරිද්‍රතාවයේ පිළිබඳව ලෝක බැංකුව සහ ආසියාන සංවර්ධන බැංකුව විසින් යම් ආකාරයේ අධ්‍යයන සිද්ධ කරලා තියෙනවා. 2023 වෙනකොට ලංකාවේ ජනගහනයේ 25.9%ක් පමණ දරිද්‍රතාවයෙන් පෙළෙනවා කියන කාරණේ ලෝක බැංකුව විසින් අනාවරණය කරනවා. දැන් මේ තුළ පුද්ගලයින් 158,000 ආසන්න ප්‍රමාණයක් සිටිනවා. මෑතකදී මම දැක්කා විවිධ මාධ්‍ය ඔස්සේ ලංකාවේ දරිද්‍රතාවය පිළිබඳ යම් ආකාරයකට අනාවරණය කිරීමක්. දැන් මේ තොරතුරු එන්නේ ඇත්තටම පාර්ලිමේන්තු අනුකාරක සභාවේ වාර්තාවන් අනුව. මේ වාර්තාව ඇත්තටම 2024 ජූනි මාසේ 4 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. නමුත් මෙහි අඩංගු කරුණු 2019 අඩංගු කරුණු. මෑතකදී දරිද්‍රතාවයේ පවත්නා වෙනස් වීම හෝ මේ වෙනකොට ලංකාවේ දරිද්‍රතාවයෙන් පෙළෙන ප්‍රමාණයන් පිළිබඳ දත්ත මේ තුළ අනාවරණය වීමක් දක්නට ලැබෙන්නේ. ඒ තුළින් වර්තමානයේ දරිද්‍රතාවය පිළිබඳ අපිට යම් ආකාරයකට අවබෝධ කරගන්නට හැකියාව ලැබෙන්නේ. ඒ නිසා ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට මේ සඳහා අවශ්‍ය සම්පත් ලබා දීලා ඔවුන් මාර්ගයෙන් විධිමත් අධ්‍යයනයක් රට තුළ සිද්ධ කරන්නට ඕනේ. එමගින් තමයි අපිට හැකියාව ලැබෙන්නේ රටේ මේ වෙනකොට කොපමණ ප්‍රමාණයක් දරිද්‍රතාවයෙන් පෙළෙනවාද කියන කාරණේ හඳුනා ගැනීම. විශේෂයෙන් රජයේ විසින් ලෝක බැංකු ආධාර යටතේ විවිධ සහනාධාර ක්‍රම ක්‍රියාත්මක කරනවා. ඉතින් මේ සහනාධාර ක්‍රම ඉවරදි ලෙස ක්‍රියාත්මක කරන්නට නම් රටේ කොපමණ ප්‍රමාණයක් දරිද්‍රතාවයෙන් පෙළෙනවාද, ඒ පෙළෙන්නේ කවුද කියන ප්‍රමාණය නිශ්චිතව අඳුනා ගන්නට ඕනේ. නමුත් එහෙම අඳුනා ගැනීමක් මේ දක්වා විධිමත් ආකාරයට සිද්ධ වෙලා නැහැ. වයස අවුරුදු 3ට අඩු දරුවන්ට ත්‍රිපෝෂ රජයේ මගින් වසර ගණනාවක සිට ලබා දෙන්නේ නැති බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා. මේ නිසා දරුවන් දැඩි පෝෂණ අර්බුද රැසකට මුහුණ දී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේ අතර වෛද්‍යවරුන් 4,000කට ආසන්න පිරිසක් රට හැර ගොස් ඇති බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා. එමෙන්ම ජාතික රෝහලේ හෙදියන් 400කගේ පමණ හිඟයක් පවතින බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා. පෞල් සෞඛ්‍ය සේවා කාර්යාංශය මේ වසරේ නිකුත් කළ පසුගිය වසරට අදාළ දත්ත පරීක්ෂාවේදී බොහෝ පෝෂණ දර්ශකවල අප සිටින්නේ සතුටුදායක තැනක නොවන බව සෞඛ්‍යාංශ පෙන්වා දෙනවා. පවතින ආර්ථික අර්බුදය හමුවේ ග්‍රාමීය ප්‍රදේශවල කුඩා දරුවන්ට සමබල ආහාර වේලක් ලබා දීමට දෙමාපියන්ට නොහැකි තත්ත්වයක් පවතිනවා. මාතෘ සහ කුඩා දරුවන්ගේ පෝෂණ තත්ත්වය වර්ධනය කිරීමට රජයේ මගින් නොමිලේ ලබා දුන් ත්‍රිපෝෂ අමතර ආහාර වේල විශාල කාර්යභාරයක් කළ බව කිව යුතුයි. නමුත් වසර කිහිපයක සිට වයසවරුදු 3ට අඩු දරුවන්ට ත්‍රිපෝෂ ලබා නොදීම නිසා වයසවරුදු 3ට අඩු මාස 6ට වැඩි දරුවන් අතර පෝෂණ ගැටලු වර්ධනය වී ඇති බවයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පෙන්වා දෙන්නේ. අපි අවස්ථා ගණනාවකදීම වෘත්තිය සමිති ව්‍යාපාරයක් විදියට රජයෙන් ඉල්ලීමක් කළා. මාස 6ට වැඩි අවුරුදු 3ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබා දීමේ වැඩසටහන ඉතා ඉක්මනින් සක්‍රිය කරන්න කියලා. හැබැයි අවාසනාවට වගේ පසුගිය වසර ගණනාවක් මුළුල්ලේම වයස අවුරුදු 3ට අඩු දරුවන්ට ත්‍රිපෝෂ ලබා දීමේ වැඩසටහන සක්‍රිය ලෙස මේ දක්වා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැනට වයස අවුරුදු 3ට වැඩි දරුවන්ට ත්‍රිපෝෂ ලබා දීම සිද්ධ කළත් බොහෝ විට එම ත්‍රිපෝෂ පවා ලබා දීම සිද්ධ වන්නේ දැඩි පෝෂණ අර්බුද තියෙන වර්ධනය සම්බන්ධ ප්‍රධාන වශයෙන්ම ගැටලු තියෙන දරුවන් සඳහා පමණයි.
ත්‍රිපෝෂ ලබා දීම යම් ප්‍රමාදයක් වෙනවා නම් එම ත්‍රිපෝෂ නිෂ්පාදනයට යන වියදමට සමාන මුදලක් ආහාර කූපනයක් සමුපකාර කූපනයක් විදියට හරි ඒ පවුල්වල දෙමව්පියන්ට ලබා දීමෙන් ඊට සමාන ආහාර වේලක් ලබා ගන්න අවස්ථාව ලබා දෙන්න පුළුවන්. එනිසා අපි ඉල්ලීමක් කරනවා රජයෙන් මුදල් අමාත්‍යාංශයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ ත්‍රිපෝෂ ලබා දීමේ වැඩපිළිවෙල වඩා සක්‍රිය කරලා ග්‍රාමීය මන්දපෝෂණ තත්ත්වයත් ග්‍රාමීය දරුවන්ගේ පෝෂණ අර්බුදය මැඩ පැවැත්වීමට ඉක්මනින් කඩිනමින් එකතු වෙන්න කිය. මේ අතර ප්‍රමාණවත් පිළිකා ඖෂධ තොග තිබියදී 250ක් වැඩි මිලට තත්වෙන් බාල පිළිකා ඖෂධ ගෙන්වූ ජාවාරමක් පිළිබඳව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව අද පැහැදිලි කළා. මේ නිසා රජයට සිදු ඇති පාඩුව රුපියල් මිලියන 65ක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. වෛද්‍ය සැපයුම් ඒකකයේ හා ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රශ්න සහගත ගනුදෙනු සම්බන්ධ නිකුත් කරපු විගණන වාර්තාවට අනුව ඉතා පැහැදිලිව සඳහන් කරනවා රිටුක්සිමැබ් කියන පිළිකා නාශක ඖෂධය මාස 11කට රටතුර තිබියදී සාමාන්‍ය මිල වගේ 100ට 250ක් මිල වැඩිපුර ගෙවලා ඒ කියන්නේ රජයට රුපියල් මිලියන 65ක් අලාභයක් වෙන විදියට තමයි තත්ත්වයෙන් බාල පිළිකා ඖෂධයක් යයි ප්‍රකාශ කළ නොහැකි. මේ ඖෂධය වෛද්‍ය සැපයුම් මේක ලබා ගැනීම සඳහා අදාළ සැපියුම් කරුවන්ට මුදල් ගෙවන්නට කටයුතු කළ තිබෙන්නේ. මේ තත්ත්වයේ දිගටම තිබුණොත් ලබන අවුරුද්දෙත් බරපතල ඖෂධ හිඟයක් වගේම තත්ත්වෙන් බාල ඖෂධ ගේන්න මේ හදිසි මිලදී ගැනීම යටතේ නැත්තම් තාවකාලිකව ලියාපදිංචිය අත්හැරීමේ ලිපි හරහා මේ ජාවාරම්කාර සැපියුම් කරුවන්ට අවස්ථාවක් ලැබෙනවා. මේ අතර මුළු රටේම වෛද්‍යවරුන් 4000කට ආසන්න පිරිසක් රට හැර ගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පෙන්වා දෙනවා. ජාතික රෝහලේ පවතින හෙද හිඟය සම්බන්ධයෙන්ද ඔහු අදහස් පළ කළා. කොළඹ ජාතික රෝහලේ වෛද්‍යකයෙක් තියෙනවා. ඒ වගේම මුළු රටේම ගත්තොත් වෛද්‍යවරු 4000කට ආසන්න සංඛ්‍යාවක් රට හැර රැකියාවන් සැකසීලා තියෙනවා. පිටරටවල ඒ වගේම හෙද කාර්ය මණ්ඩලයේ ජාතික රෝහල වශයෙන් ගත්තත් 400ක් විතර ඒ රට හැර යාමක සේවයෙන් ඉවත් වෙලා තියෙනවා. මේ නිසා අනතුරු ඇඟවීමක් කරන්න වෙනවා. පූර්ති කියන රට දාලා ගියොත් මෙහෙම අහිරයක් ඇති වෙනවා. මේකට හොඳම පිළියම නීති ගේන එක නෙමෙයි පිටරට යන්න. අපිට හැකිතාක් දුරට ඒකට හේතුපාදක වෙච්ච කරුණු තුරන් කිරීම විශේෂයෙන්ම අනවශ්‍ය විශේෂයෙන් වෛද්‍යවරුන්ට බදු ගැසීම වගේ අනවශ්‍යම කියන්නේ අවශ්‍ය බදු තියෙනවා. නමුත් අනවශ්‍ය ලෙස ගස් ඉරුව පහම නතර කළ යුතුයි කියලයි මම හිතන්නේ. යෝජිත දේපල බද්ධ ක්‍රියාත්මක වන්නේ 2025 පළමු කාර්තුවෙන් පසුව බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. 90% සාමාන්‍ය ජනතාවට මෙය බලපන්නේ නැති බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේ මේ අවුරුද්ද ක්‍රියාත්මක වෙන බද්දක් නෙවෙයි. මේක බලාපොරොත්තු වෙන්නේ 2025 පළවෙනි කාර්තුවෙනුත් පස්සේ ක්‍රියාත්මක කරන්න. මේ බදු ලෝකේ හැම රටකම වාගේ තියෙනවා. දියුණු රටවල අපේ රටෙත් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ආචාර්ය එන්නේ පෙරමැත්තුමාගේ යුගයේදී පවා. ඉතින් මේක පළවෙනියෙන්ම මේක මේ අපේ රටේ යෝජනා වෙලා තියෙන ප්‍රගතිශීලීම් බද්ද. දැන් මේකේ තියෙන්නේ අපේ රටේ ඉතාම ධනවත් පිරිස කියලා ගත්තොත් සාමාන්‍යයෙන් මුළු සමාජයෙන් 10%ක් විතර ඉන්නේ. මේ බද්ද අය කිරීම ප්‍රත බද්දර මූල දෙන්නේ ඒ 10%ට පමණයි. පළවෙනිම 90%ක් ගැලට ආවට මේකේ තියෙන ප්‍රතිලාභ අර ආයවැඩ බද්දෙන් ඔවුන්ට ප්‍රතිලාභ. ඔවුන්ට මෙතෙක් වක්‍ර බදු හැටියට ගෙවන්න තිබුණු බදු ප්‍රමාණය අපිට අඩු කරන්න පුළුවන් වේවි අනාගතයේදී. මේ දැන් මේක ඉතාම ඍජු බද්දක්නේ. ඉතින් ඒ නිසා අපිට මෙතෙක් මේ අත්‍යවශ්‍ය දේවල් වලට තියෙන සමහර වක්‍ර බදු අඩු කරන්නත් පුළුවන් වේවි. ප්‍රතිලාභත් දෙන්න පුළුවන්. ඒතකොට මේ සමාජයේ 90%ක්ම මේකේ පූර්ණ ප්‍රතිලාභිය. පළවෙනි දේ. අනිත් 10% ගත්තොත් ඔවුන්ගේ තියෙන පළවෙනි වත්කමෙන් ඒත් බයවීමක් වෙන්නේ නැහැ. අනිත් වත්කම් වලින් ඉතාම සුළු සුළුම සුළු ප්‍රතිශතයක රාජ්‍ය ආදායමට දායක වීමක් තමයි ඔහුට සිද්ධ වෙන්නේ. ශ්‍රී ලංකාවේ සංවර්ධන ඉලක්ක ඉටු කර ගැනීමේදී ඉන්දියාව සමග මනා හවුල්කාරීත්වයකින් ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ 31 සමස්ත ඉන්දීය හවුල්කාර හමුවට එක් වෙමිනුයි. When I was in Delhi last week, I met discussed with Prime Minister Modi the need to accelerate the joint program that we have decided, agreed on. So the major ones were identified and Foreign Minister Jaishankar came down to have a discussion. We've discussed a fair number of them. First is the grid interconnection between Sri Lanka and India. So that sustainable energy can be transmitted to India, where you all need that very badly. We have the Sampur Solar Power Project, which is a G2G project, and we are looking at developing Pork Strait for wind energy and solar energy, both countries to get together and have a large farm for
renewable energy. In addition to energy, we have also discussed India helping us to expand the Kankasanthurai port, which is the major port on the Jaffna Peninsula. We are also discussing with India on airport development, with Amul Dairy, the National Livestock Development Board of Sri Lanka farms, and the factories will be taken over by Amul. And then they will be involved in the milk production in Sri Lanka. There has also been the land connectivity. And finally, the multi-product oil pipeline, which will come in from Nagapattinam to Trincomalee. We are waiting the final observations of it. Sri Lanka is planning to relocate its refinery in Trincomalee. There has also been an application by another Indian company from Tamil Nadu to build another refinery. මෙතර සින්නක්කරීඩම් මුප්පු ලක්ෂ 20ක් ලබා දීමේ උරුමය ජාතික වැඩසටහන යටතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 13ක සුදුසුකම් ලාභීන් 27595ක් අතරින් පුද්ගලයන් 192ක් වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ජයශංකර් විදේශ ඇමතිතුමත් සාකච්ඡා කරද්දී තිරිකුණාමලයේ කේන්ද්‍ර ස්ථානයක් ඇටියට දියුණු කරන්න තීරණය කරා. ඉන්දියාවේ තෝන්නම් ඒ උවමනා භාණ්ඩය තිරිකුණාමලයෙන් පිට කරන්න, වරාය හදන්න, බලශක්ති මධ්‍යස්ථානයක් කරන්න, කර්මාන්තපුරයක් කරන්න, එහෙම කරාම මේ පැත්තෙත් විශාල දියුණුවක් ඇතිවෙන්ට යනවා. මඩකලපුවේ කොටුව සංචාරක ව්‍යාපාරයක් සඳහා, හෝටලයක් සඳහා බාර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පරීක්ෂාව යටතේ. අපිට අවුරුදු 3-4 බුරුවරු බඳවා ගන්නට බැරි වුණේ නිසා අද ඒ කණ්ඩායමකටත් අපි ඒ පත්වීම ලබලා දෙනවා. අපිට ඔප්පු 24,000ක් දෙන්න තියෙනවා. දිස්ත්‍රික්ක ලේකම්, ප්‍රාදේශීය ලේකම්, ඉඩම් නිලධාරී සියලු දෙනාම අපේ හැමෝයිතුමා ඉඳන් මන්ත්‍රීවරුත් ආණ්ඩුකාරතුමත් ගංගොල්ට ගිහින් ඒ ටික ලබලා දෙන්න. සෞන්දර්ය ඉඳන් පටන් ගන්න මෝසම් වැස්සට ඉස්සෙල්ලා පුළුවන් නම් ඉවර කරන්න. රෑ 10, 11, 12 වෙනකම් වැඩ කරන්න කමක් නැහැ. සමහරු කිව්වා මට පිරිමියාගේ නමට දෙන්න එපා, කාන්තාවගේ නමට දෙන්න, එතකොට පිරිමියාට ඒක විකුණන්න බෑ කියලා. මං ඒක කරේ නැහැ. මට පිරිමියා ගැන විශ්වාස කරනවා. මේ ඉඩම ගන්න, දියුණු කරන්න, තමන්ගේ දරුවන්ට බාර දෙන්න. මෙතර පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හානියට පත් මඩකලපුව සියොන් දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකටද ජනාධිපතිවරයා එක් වුණා. එහි ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රමාද වීම පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙසයි නිලධාරීන්ට ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රතිපාදන මත දේවස්ථානයේ අලුත් වැඩියා කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සහය ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී යුද හමුදාපතිවරයා වෙත උපදෙස් ලබා දී තිබෙනවා. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. හමුයමු මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශය තුළින්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.